අයිබෝවන් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපහානි රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ ප්‍රථමයෙන් දවස සුම්කල ප්‍රවෘත්ති සිරස්තල සුදු වෑනුත් නැ කිඹුල්ලුත් නැ දැන් පරිසරය අල්ලගෙන මට පහර දෙනවා ජනපති හෙලිකරයි මහනදම්පුරණ භික්ෂුන් වහන්සේගේ පවුල්වලට රජේ රැකියාවක් දෙන්න ජනපතිගෙන් සැලසුම් බන්ධනාගාර නිලධාරින්ගේ වැටුප 40%කින් වැඩි කරන්න ඇමති ලොහාන් සූදානම් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සැමට සාධාරණය ඉටුවන තෙක් කිතුනු ජනතා ඉවසීම විශිෂ්ටයි අගමැති කියයි මියන්මාර් හමුදා පාලනය අධිරාජ්‍යයේ නීතියෙන් අවුන් සාන්ව අවුල් කරන්න සැරසෙයි යුගන්ති ගම සමග පිලිසඳරට අද වවුනියාවට ගියේ ජනාධිපතිතුමා ගමේ ප්‍රශ්න රැසකටම ක්ෂණිකවම විසඳුම් ලබලා දුන්නා ඒ වගේම ඇතමුන් කළ ඇතම් ඉල්ලීම් ගැන ජනාධිපතිතුමා පැහැදිලි කළේ නිවැරදිව සොයා බලා පිළිතුරු දෙන්න ඕනේ කියලායි එවගේම ශ්‍රීහාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහා සංඝරත්නය පිළිබඳවත් අද ඉතාමත් වටින තීන්දුවක් දුන්නා. ඒ තමයි මහනදම් පුරණ භික්ෂුන් වහන්සේලාගේ පවුල්වල අයට රජයේ රැකියාවක් දෙන්න සැලසුම් කරනවා කියලා. ජනපති ගම සමග පිලිසඳර උතුරු පළාත් වැඩසටහන වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ වෙඩිවෙච්ච කළු ග්‍රාම සේවා වසමේදී ආරම්භ වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වසමට බෝගස්වැව 1 බෝගස්වැව 2 කම්බිලිවැව වෙඩිවෙච්ච කළු කෝවල් පුලියන් කුළුම සහ වෙහෙරතැන්න යන ගම්මාන ඇතුළත් එහි ජීවත් වන පවුල් සංඛ්‍යාව 478ක් ඊයේ හවස මම ගියා මේ අපේ මහාචාර්ය ඉඳුරාගාරයේ ධර්මරත්න හාමුදුරන්ගේ පන්සලට ඒ ගිය වෙලාවේ ස්වාමින් වහන්සේ කිව්වා ඔබතුමා මේ හෙට යනවා දුෂ්කර ගම්මානයකට එක ඉල්ලීමක් කරන්න කැමති අපේ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් මේ ස්වාමින් වහන්සේලා විශේෂයෙන්ම තරුණ ස්වාමින් වහන්සේලා වගකීමක් තියෙනවා තමන්ගේ දෙමාපියන් බලා ගන්න ඉතින් මේ දෙමාපියන් වෙනුවෙන් ඒ දෙමාපියන්ගේ පවුල් වලට එක රැකියාවක් ලබා දෙන්න කියලා. එන් මම ඒක උන්වහන්සේට පොරොන්දු වුණා අපි ඒක ලබා දෙන්නම් දෙමාපියන් විශේෂයෙන්මට උපකාරයක් වෙන්න ඒ රැකියාවක් ලබා දෙන්න. මේ අපට ගම්මානවල ජනතාව තමන්ගේ ගැටලු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවට මෙන්න මේ විදිහට ඉදිරිපත් කළා. කාරණු කිල්ලීමක් කරනවා අලි වැටෙන් එහා පැත්තේ සත්තුන්ට වතුර ගන්නවා වගේම අපිට කුඹුරුටි ගන්න දින අලි වැටෙන් එහා පැත්තේ. ඒ වැව් කැඩිලා ගිහිලා තියෙන තැන් තැන් වලින් අපි පසුගිය කාලෙම ඉල්ලීමක් කරේ අඩු ගානේ කැඩිච්ච දන අකවල දෙන්න කියලා తాවකාලිකව. එහෙමවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ වා අපි එකපාරටම කරන්න බෑ. මොකද දන්නවද? දැන් ගොඩාක් චෝදනා එනවනේ දැන් මෙතෙන්ට ඇවිල් සංවිධානය වෙලා ඇවිල්ලා මෙතනින් ඉල්ලුම් කරනවා කැලෑ කපන්න කියලා. ඒකටවල කැලෑව කපන්න ඉඩ දෙනවා කියලා. එහෙම කැලෑ සම්බන්ධව තියෙන ඒවා ඒක පරීක්ෂණයක් පවත්තලා ඒක හරිද කියලා බලලා තමයි දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ලොකු විශාල චෝදනාවක් එනවා මේ සංවිධානාත්මකව ඇවිල්ලා මේ රැස්වීම වලදී කැලෑ කපන්න අවසර ඉල්ලලා මම අවසර දෙනවා කියලා. ඉතින් එහෙම කැලෑවක් සම්බන්ධව එකක් නම් ඒක පරීක්ෂණයක් පවත්තලා තමයි මේ කතාව ඇත්තද කියලා බලලා තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒකට අපි දැන් ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා. කැලෑ වනරක්ෂණයත් වනජීවීකත් ඉදම් සහ මහවැලි කෘෂිකර්ම ඒ සියලු දෙනාම එක්කව වෙලා ඒ වගේවා දැන් මේ කැලෑ කොටස් ඉල්ලන එක අලි වැටෙන් එහා ඊළඟට ගල් දාපුවෙන් එහා ඉල්ලන එක ඒක මහා ප්‍රශ්නයක් වෙලා ඉතින් ඒක පරීක්ෂණයක් පවත්තලා ප්‍රතිපත්තිමය අනුව හරි ඇත්ත කතාවද කියලා බලලා දෙන්න මේ මම මේ අමාත්‍යංශ වලට කියලා තියෙන දැන් ඒගොල්ලෝ ඒක කරගෙන යනවා අපේ ජනාධිපතිතුමනේ යුද්ධෙට ඉස්සලා අපේ කට්ටිය දාලා ගියපු ඉඩල් ලඳු කැලා තියෙන මහ කැලා එහෙම තමයි කියන්නේ ඔයා කියන්නේ එහෙමයි දැන් ඔබතුමා කියන කතාවට ජනාධිපතිගේ නැතාව සම්මත අපි එදා අපි මමත් ආවා හෙලිකොප්ටරේ ගියා ගිහින් ඔක්කොම සංචාරය කළේ වල තමයි අපි මැප් කරලා අඳුනගත්තේ කොපමණ ප්‍රමාණයක් මේ සමස්තය රයින් කරන 15000ක් අඳුරගත්තා මේ කරයින් කරන්න බෑනේ පස්සේ අපි අඳුනගත්තා මහවැලියෙන් මොනවද දෙන්න පුළුවන් කියලා මේ සමීක්ෂ
ප්‍රශ්නයක් නැති වැව් ටික හදලා ඒ වගා කරන ඒවට වගා කරන්නට අවස්ථාව ලබා දෙන්න තමයි මුලින් කරන්න ඕන. ඒ අතරතුර තමයි අනිත් එක කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඒක එකපාරටම අපිට නිදහස් කරන්න බෑ මේක ගැන. එතකොට ඕගොල්ලෝ ගිහිල්ලා කොහොම සුද්ධ කරලා කැලෑව විනාශ කරලා දානවා. ඒක එහෙම කරන්න බෑ. ඒක නිසා ඒකට ක්‍රමවේදයක් දැන් යොදලා තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව ඒක කරනවා. වගා කරන්න පුළුවන් පුරන් වෙච්ච කුඹුරු තියෙන කොටස තියෙනවනේ. දැන් ඒ වගේ වගා කිරීම සඳහා අවශ්‍ය මේ වැව් ටික ප්‍රතිසංස්කරණය කරලා දෙන්න ඉස්සෙල්ලා. ගරු ජනාධිපතිතුමනි, මම බෝගසා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අපට ක්‍රීඩා පිටියක් සකස් කර ගැනීමට හා ක්‍රීඩා උපකරණ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන්න කියලා. ගරු ජනාධිපතිතුමනි, ගෘහපතිතුමාත් එක්ක උදේ කතා කළා මේ ගැන. මේ පිටින යහපැත්තේ තියෙන එක බැරුව 200 ට්‍රැක් එකක් වගේ හදන්න පුළුවන් සර්. ඒක හදලා දෙන්න පුළුවන්. ඒ වගේ මේ මාසේ නේ ක්‍රීඩා භාණ්ඩ කටරේ අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. අභියෝග ගොඩක් මැද සේවය කරන බන්ධනාගාර නිලධාරින්ගේ සේවය බොහෝ අවස්ථාවලදී ඇගීමට ලක්වන්නේ නැහැ. ඇත්ත. ඒ වුණත් ඔවුන්ගේ සේවය අගය කරමින් බන්ධනාගාර නිලධාරින්ගේ වැටුප ඉදිරියේදී 40%කින් වැඩි කරනවා කියලා බන්ධනාගාර භාර රාජ්‍යමති ලොහන් රත්වත්ති මහත්තයා කියනවා. සිපිරි හරිත දනව්ව රුක්රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කරමින් රාජාමාත්‍යවරයා මේ බව කියා සිටියා. දෙවෙන පුරා ඇති බන්ධනාගාරවල පොල් සහ පළතුරු පැල වගා කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවනවා. පැල 5000ක් වගා කිරීම අපේක්ෂාවයි. ප්‍රායෝගික වුණත් නැති වුණත් බන්ධනාගාර නිලධාරීන්ගේ පඩි අවුරුදු 7කට වැඩි වෙලා නැහැ. අද පොලිස් නිලධාරීන්ගේ පඩියට සමානව බන්ධනාගාර නිලධාරීන්ටත් පඩි වැඩි කරන්න අපි අවශ්‍ය කටයුතු කරනවා. අපරාධකරුවන්ගේ ප්‍රධානියෝ ටික ඔක්කොම ඉන්නේ බුස්සේ. එහි ජෑම සයි කරලා ඊට අමතරව ආරක්ෂක විධිවිධාන STF එක බන්ධනාගාර බුද්ධ්‍යාංශ රජයේ බුද්ධ්‍යාංශ මේ ඔක්කොම ක්‍රියාත්මකයි. ඒ අනුව ඉතාම සතුටින් කියන්න කැමති බන්ධනාගාර වලින් මෙහෙවන මේ කප්පම් ගැනීම බය කිරීම 98%ක් නැති වෙලා තියෙනවා. අපි ඉදිරියේදී සෝදිසි උපකරණ ගන්න යනවා. මෑත කාලෙක දර කොටවල ගෙනාවු මද්‍රව්‍ය තෝගයක් අපි හොයාගත්ත අගුණකොලේ බන්ධනාගාර මේ රස්සාව ලේසි එකක් නෙවෙයි. ඇස් හැම වෙලෙම අරන් ඉන්න ඕන එකක්. ඒ තිබිලත් මේක කරන්න අමාරු එකක්. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ට විශේෂ ප්‍රණාමය පුද කරන මෙච්චරවත් මේක කරන එක ගැන. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විශේෂඥ කමිටුවට මේ දවස්වල යෝජනා බොහොමයක් ඉදිරිපත් වෙමින් තියෙනවා. භික්ෂුන් වහන්සේ වගේම ගිහි සංවිධානවල අයද අලුත් ව්‍යවස්ථාවකට යෝජනා රැසක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මහා පොළොව ගැන පමණක් විතරක් නෙවෙයි අහස පිළිබඳව මහා මොහොත පිළිබඳව සත සිව්භාව පිළිබඳව පවා අපි කරුණු කාරණා ඉදිරිපත් කළා. මේ ව්‍යවස්ථාව හරහා ඉදිරිපත් විය යුතුයි කියලා අපේ මූලික අයිතිවාසිකම් රැක ගැනීම ඊළඟ ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න කියලා කරුණු ඉදිරිපත් කළා. මේ රටේ නම සිංහලයේ විය යුතුයි කියලා තමයි මම යෝජනා කළේ. ඊළඟට මේ රටේ භාෂාව රාජ්‍ය භාෂාව සිංහල විය යුතුයි. සෙසු භාෂාවන් දෙවන භාෂාවන් හැටියට පාවිච්චි කළ යුතුයි කියලා අපි හිතනවා. රට යම් කිසි නිවැරදි තැනකට ගෙන එන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට හැකියාව ඇත කියලා දැනුගත් වැදගත් උදවිය ඒකට සම්බන්ධ වෙනවා. මම කියන්නේ ආණ්ඩුක්‍රමයේ ව්‍යවස්ථා සියල්ලක්ම සකස් කරලා තියෙන්නේ බටහිර පදනමක් මත. ඒ නිසා ඒවා සියල්ලම ප්‍රතික්ෂේප කරලා දේශීය පදනමක් මත පිහිටා අලුත් ව්‍යවස්ථාවක් හැදිය යුතුයි කියන යෝජනාව තමයි මම ඉදිරිපත් කළේ. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිපත් කරපු මේ පළාත් සභා ක්‍රමයේ වෙනුවට පළාත් සංවර්ධන සභා ක්‍රමවේදයකට රටේ ආයුතු ආකාරය පිළිබඳවත් අවධානය යොමු කළා. ඒත් එක්කම ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සම්මතයක් නැතුව ජාත්‍යන්තර ගිවිසුම් වලට අත්සන් කරන්නට පාලකයන්ට අවස්ථාව නොදිය යුතු ආකාරයටත් ඒත් එක්කම රටේ සම්පත් සුරක්ෂිත කර ගැනීමට අදාළ වූ නීති ව්‍යවස්ථාව තුළම ඇතුළත් කළ යුතු ආකාරය පිළිබඳවත් අපි මෙහිදී අවධානය කළා.
මූලික අදහස වෙන්නේ මේ රටේ ජනාධිපති අනතුර තව දුරටත් අපි පවත්වා ගත යුතුයි. හැබැයි එතුමා තෝරා ගැනීමේදී කිසියම් හෝ එක ප්‍රදේශයකට සුවිශේෂ වූ ජනවර්ගවලට අයුතු බලපෑම් කරන්න බැරි වෙන ආකාරයට වැඩිම රටේ මෙතිවරණ කොට්ටාෂ ප්‍රමාණයක් ජයග්‍රහණය කරන ජයග්‍රහණයකට ජනාධිපති හැටියට තේරීපත් විය යුතුයි කියන අදහස අපි යෝජනාව ඉදිරිපත් කළා. මුස්ලිම් හදිසි මරණ පරීක්ෂක තනතුරක් අලුතින් ඇති කරන්න සූදානමක් තියෙනවා කියලා සමහරුන් ගෙන යන ප්‍රචාරවල කිසිම සත්‍යතාවයක් නැහැ කියලා අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරලම කියනවා. පුරප්පාඩු වී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීමට කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ වෙනත් නියෝගයක් වත්මන් අධිකරණ අමාත්‍යවරයා නිකුත් කර නැති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ පිළිබඳ එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ දැනට ස්ථාපනය කර ඇති තනතුරවල පුරප්පාඩු ඇතිවන අවස්ථාවලදී මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රියාපටිපාටි යටතේ අයිදුම්පත් කැඳවා එම පුරප්පාඩු පිරවීම සිදු කරන බවයි. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය වඩා කාර්යක්ෂම කිරීම සඳහා එවකට සිටි අධිකරණ අමාත්‍යවරිය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු යටතේ විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. එහි නිර්දේශ අනුව පෙන්වා දෙන්නේ බහුවාර්ගික ප්‍රාදේශීය බල ප්‍රදේශ 88ක් සඳහා බහුජන වර්ග නියෝජනය වන පරිදි හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම යෝග්‍ය බවයි. ඒ අනුවයි දැනට ස්ථාපනය කර ඇති තනතුරුවල පුරප්පාඩු ඇතිවන අවස්ථාවලදී බඳවා ගැනීම සිදු කෙරෙන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතින් වූ හැමෝටම සාධාරණ ඉටුවනතෙක් කිතුණුවන්ගේ ඉවසීම අගය කරන්න ඕනේ කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. හෙට උදාවෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් නිවේදනය නිකුත් කරමින් තමයි අගමැතිතුමා මේ බව කියා සිටියේ. පාස්කු දින ප්‍රහාරය එල්ල වී වසර දෙකක් ගත වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. ලෝපුරා කිතුණු බැතිමතුන් සමග එක්ව මෙරට කිතුණු ජනතාව හෙට දිනේ පාස්කු මංගල්‍ය මහත් හරසරින් සමරනවා. 2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ ප්‍රහාරවලින් කිතුණු බැතිමතුන් 250කට අධික පිරිසක් ජීවිතක්ෂයටපත් වුණා. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එදා මෙන්ම අදත් අප තරයේ හෙලා දකින බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. මෙම ප්‍රහාරයේ වගකිව යුත්තන් නීති හමුවට ගෙන එමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛණ්ඩව ඉටු කර තිබෙනවා. කිතුණු ජනතාව බලාපොරොත්තු වන පරිදි ප්‍රහාරයට වගකිව යුත්තන් නීති හමුවේ වරදකරුවන් වනතුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. නාගින්ගේ වාසභවන ගැන අපේ ඉතිහාස තොරතුරුවල සඳහන් වෙලා තියෙනවා. ඒ වාසභවනත් එක්කම ඉදිවුණු අපූරු ලෙන් පර්වත විහාර සංකීර්ණයක් උතුරේදී දැක ගන්න පුළුවන්. හැබැයි මේ අතීත උරුමයට බලපෑම් කරලා ව්‍යාජ මත සමාජගත කරන්න ඇතම් අන්තපාතී දෙමළ දේශපාලඥයන් උත්සාහ දරනවා. උරුමය සොයා යන අපේ කණ්ඩායමට මේ පුදබිමේ සැබෑ අතීත උරුමය හමු වෙලා තියෙනවා. වවුනියාව සිට ඒ නවය මාර්ගයේ ඔස්සේ පුලියන්කුලම දක්වා ගමන් කර නෙඩුන් කේනිය හරහා වඩ්ඩමාන පර්වත විහාර භූමියට ළඟා විය හැකි. අඩි 300ක් පමණ උසින් යුත් කඳු පන්තියක පිහිටා ඇති මේ පින්බිම අක්කර 5ක පමණ ප්‍රදේශයක් පුරා විහිදී පවතිනවා. පර්වත මස්තකයේ ගල්තලාව මත ඉදි වූ ගුණනැගිලි සහ ස්තූප දෙකක අද පවතින්නේ නටබුන් පමණයි. අපි මේ සිටින්නේ මේ පුදුබිමේ තියෙන ඉහළම ස්ථානයේ. නමුත් දැන් මෙහි දැක ගැනීමට හැකිවන්නේ ගරාවටුන ස්තූපයක් විතරයි. මේ ස්තූපය පිහිලා තියෙන්නේ මේ පර්වතයේ මස්තකයේ අඩි 300ක් පමණ ඉහළින්. මේ අඩි 300ක් ඉහළ මේ වගේ නිර්මාණයක් කරන්න අපේ මුතුන් මිත්තෝ කොයිතරම් දහඩිය හෙලන්නදද කියන එක අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ වගේ නිර්මාණ කරලා අනාගත පරපුර වෙනුවෙන් අපේ මුතුන් මිත්තන් දායාද කරපු මේ දේ රැක ගන්න අපි පෙරමුණට එන්න ඕනේ. ඒක තමයි අද දවසේ අපේ ජාතික වගකීම. කටාරම් කිටු බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් 8ක් මේ පුදබිමේ පවතින අතර පැරණි උළු සහ මැටි බඳුන් වල කොටස්ද වඩ්ඩමාන පර්වත භූමියේ පවතිනවා. ජලය පිරී පවතින ශිලාමය පොකුණු කීපයක්ද මෙහි පවතින අතර එමගින් පුදබිමට එක් කරන්නේ අපූර්ව සුන්දරත්වයක්. මේ විහාරස්ථානය මහා සමූදගුත, බමදත, පුෂමිත හා බුද්ධිස ආදී ආර්ය සිංහල දායකයන් සංඝ සතුකොට පූජා කළ බව
ලෙන් ලිපිවල සහ කටාරම් ලිපිවල සඳහන් වෙනවා. දෙවන සියවසේ මුල් භාගයේදී මෙය ඉදිකරන්නට ඇති බවයි නිර්මිත පුරාවිද්‍යා සාක්ෂි අනුව තහවුරු වන්නේ. මෙවැනි පසුබිමක් පවතිද්දී වඩමාණ පර්වත විහාරය වැඩිකිරණා මලේ යනුවෙන් හඳුන්වමින් එය ඉපැරණි ලිංගේශ්වර කෝවිලක් බව ඒත්තු ගැන්වීමට ඇතැම් දෙමළ ජාතිවාදී බලවේග උත්සාහ දරමින් සිටිනවා. අදි නාග ගෝත්‍රිකයන්ගේ වාසභවන ලෙස මෙම ප්‍රදේශය පැවති බව යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය එන් පුෂ්පරත්න මහතා පෙන්වා දී තිබීම තුළින්ද මෙහි පෞරාණික බව තව දුරටත් තහවුරු කරගත හැකි. මේ පුදබිමේ තියෙන ලෙන් සියල්ලේම කටාරම් කොටලා තියෙනවා. මේ කටාරම් එකක් නෙවෙයි කටාරම් දෙක බැගින් තමයි මේවල කොටලා තියෙන්නේ. මේ කටාරම් කැටීම ආරම්භ වුණේ අපේ බෞද්ධ සංස්කෘතියේ බෞද්ධ කලා ශිල්පවල ආරම්භයත් එක්කමයි. කටාරම් විතරක් නෙවෙයි මේ ලෙන් වල බ්‍රාහ්මී අක්ෂරත් අපිට දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මේ වෙන විට මේ බ්‍රාහ්මී අක්ෂර නම් කිසි පිරිසක් විසින් විනාශ කරන්න කටයුතු කරලා තියෙනවා. කටාරම් ලිපිවල ඇති නාමයන්ද දෙමළ නාමයන් නොවන අතර ඒවා ආර්ය සිංහල නාමයන් වීම තුලින්ම මෙය බෞද්ධ පුදබිමක් බව එක හෙලා තහවුරු වෙනවා. දේශපාලන කියන යුගාන්ති මොහොතින් මොහත වෙනස් වෙනවා වගේම උණුසුම් වෙන දෙයක්. පසුගිය සතියේ අපේ දේශපාලනේ උණුසුම් වගේම රස රහස් ගන්නාවක්ම තියෙනවා. ඕ ශ්‍රීහාන්. තිරේන් පේන දෙයට වැඩිය තිරේ ඇතුළත දේ හරිම රසවත්. අනේ තිරේ පිටුපස තියෙන දේශපාලනේ රහස් උත්තරගෙන වතුනිකතුමත් අද ප්ලැට්ෆෝම් එකට කොට වෙලා ඉන්නවා. මෙලදනම් උමා අවුරුද්ද ලංවේදි කතා වෙන්නේ කැවිලි ගැන. මේ බාර මොදුරිකා කතා වෙන්නේ කැවිලි බදින තෙල් ගැන. තෙල් වගේම තවත් උණුසුම් මාතෘකා ගොඩක් අදත් ප්ලැට්ෆෝම් වල. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවකදී ඩොලරේ මිල ඉහළ යන එක ගැන කතා වෙලා තියෙනවා. දැන් ඩොලරෙත් එක්ක තරඟ කරන්න පුළුවන් එකම එක දෙයයි තියෙන්නේ. හරින් මන්ත්‍රීවරයා එහෙම කිව්වලු. ඒ සම්භවිතරයි. හරින් එහෙම කිව්වට හිටපු අනික් අයට නම් ඒ මොකද්ද කියලා තේරිලා නෑ උමා. නෑ නෑ මං කිව්වේ පුදුම වේගෙන් ඩොලර එක ඉහළ නගිනවනේ හරියට මේ සම්භාල් වල ගාන වගේ. හරින් මේක පැහැදිලි කළාලු. ඔය අතරේ විපක්ෂයේ දුර්වලයි කියලා රුවන් විජේවර්ධන කියපු කතාවක් ගැන කට්ටිය කතා වෙලා තියෙනවා. මේ අය දන්නේ සිරිකොතට වෙලා රැස්වීම තියන්නේ විතරයි. ගයන්ත එහෙම කියද්දී රාජිතත් කතාවට එකතු වුණාලු. ගත්ත ආණ්ඩුව රැකගන්න බැරි වුණා. ඉන්නකම් කරේ රාජපක්ෂලත් එක්ක ඩීල් දාපු එක විතරයි. දැන් එනවා අපිත් එක්ක කතා කරන්න. රාජිත සුපුරුදු ආවේගෙන් එහෙම කියලා තියෙනවා. පහුගිය කාලේ පාටලීගේ 43 සේනාංකය ගැන වැඩි වශයෙන් කතා වුණා නියුම. සමගිය ජන බලවේගයේ මේ දවස්වල දේශන මාලාව තමයි ජනතාවාදී බුද්ධි මණ්ඩපය. ඒ කොහොම වුණත් විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ජංගම සේවයේ තිබ්බ කාක දූපතේදී ගිය සතියේ. ගිය අවුරුද්දේ අවුරුද්ද සැමරුවේ කොරෝනා එක්ක. මේ අවුරුද්දේ වසපොල් තෙල් එක්ක. මේ වසපොල් තෙල් එළියට යවන්න කොච්චර අල්ලස් මුදලක් ගත්තද කියන එක ගැන අපි පරීක්ෂණ කරන්න ඕනේ. සජිත් එහෙම කිව්වලු. එතකොට අල්ලපු පොල් තෙල් වලට මොකද වුනේ ස? මුජිබ රහ්මාන් එහෙම අහලා තියෙනවා උමා. ඔව් පොලිසිය අල්ලපු පොල් තෙල් ලාපහු රේගුවට බාර දීලානේ. සජිත් හොරාගේ අම්මගෙන් පේන අහන කතාවත් ඔතනදී මතක් කරලා තියෙනවා. හැබැයි ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුණන් කියන්නේ විපක්ෂයට පොල් තෙල් වලින් හරි කමක් නැහැ ගොඩ යන්න තියෙනවා නම් කියලා. මිලන් ජයතිලක නිමල් ලාංසා සිසිර ජයකොඩි කියන මැති ඇමතිවරු අමාත්‍යාංශයේදී පොඩි හමුවක් තිබිලා තියෙනවා උමා. එතනදී මදුනිකා කාලෙකට පස්සේ කලෙලි බැස්ස හිටපු ඇමති මංගල සමරවීර ගැන කතා වෙලා තියෙනවා. මංගල සමරවීර කතා කරන දේවල් ගැන අපි කතා වෙලා වැඩක් නැහැ. දැන් එතුමා අවලංගු කාසියක්. චන්දිරවත් ගියේ නැති මිනිසුන්ට මූණ දෙන්න බැරි හින්දානේ. එහෙම තමයි කතා වෙලා තියෙනවා උමා. ආණ්ඩුව වටණ්ඩනේ ප්ලෑන් ගන්න හින්නූලේ මිනිහනේ සිසිර ජයකොඩි රාජ අමාත්‍යවරයා එහෙම කිව්වලු. වජිර අබේවර්ධන මහත්තයා කෝල් කරලා තියෙනවා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට. අර කට්ටිය ඔබතුමාව හම්බ වෙන්න එන්න ලෑස්ති වෙලා ඉන්නේ. වජිර අබේවර්ධන එහෙම කියලා තියෙනවා. හොඳයි අවශ්‍ය වෙලාවක් යොදා ගන්න. හිටපු අගමැතිතුමා පිළිතුරු දුන්නලු. එතකොට උමා කවුද අර කට්ටිය කියලා කිව්වේ? රහසිගත සාකච්ඡාවකට කට්ටිය එකතු වෙලා තියෙනවා. ඒ තමයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු. කොමාරි මේ කට්ටිය එකතු වෙලා ගොඩාක් දේවල් ගැන කරුණු සාකච්ඡා කරලා තියෙනවා කියලා තමයි ආරංචි උමා. මහමැතිවරණයට කලින් මං කිව්වනේ කට්ටිය එකතු වෙන්න ඕනේ කියලා. එතකොට ඒ කට්ටිය පිළිගත්තේ නෑනේ. එහෙම කියපු හිටපු අගමැතිතුමා වටුකුරුල්ලන්ගේ කතාවත් මෙතෙන්දී මතක් කරලා තියෙනවා උමා. අපි ඔක්කොම එකට හිටියන අපිට එකට ඉගිල්ලෙන්න තිබ්බා. අපිට ගමනක් තිබ්බා. හැබැයි දැන් අපි වැද්දන්ගේ උගුලට අහු වෙලා ඉවරයි.
රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කතාව කියද්දී සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු හැමෝම වගේ ඒ කතාව අනුමත කරලා තියෙනවා. දැදුරුවේ උත්සවයට යන්න කලින් චමල් රාජපක්ෂ ඇමතිතුමා විශේෂ අමුත්තෙක්ගේ ගෙදර ගිහින් තියෙනවා උමා. කොමාරි මදුනිකා නොදන්වා ආපු එක ගැන ඒ මහත්තය පුදුම වෙලා තියෙනවා. ඒ තමයි උමා හිටපු ඇමති SB නාවින්න මහත්තයා. දැදුරුවේ වැඩේ අද පටන් ගන්නවා. අපි යමු. චමල් ඇමතිතුමා නාවින්න හිටපු ඇමතිවරයාට ආරාධනා කරලා තියෙනවා. මට නම් උත්සවයට එන්න කියලා ආරාධනාවක් ආවේ නැහැ. SB නාවින්න මහත්තයා චමල් ඇමතිතුමාට කියලා තියෙනවා උමා. ඒකනේ මං ආවේ ගෙදරටම. චමල් ඇමතිතුමා එහෙම කියද්දි නාවින්න මහත්තයාගේ ඇස්වල කඳුළු තිබ්බලු. කොමාරි චමල් ඇමතිතුමායි SB නාවින්න මහත්තයා උත්සවයට යද්දි එතන හිටපු ඩලස් ඇමතිතුමා ඔළුවේ අත ගහගත්තලු. මේ මම කරන්න තිබ්බ වැඩක් නේ කියලා උමා. දේශපාලන මතවාද මොනවා වුණත් SB නාවින්න හිටපු ඇමතිතුමා ඒ කාලේ කරපු වැඩවලට කෘතගුණ දක්වපු එක හොඳයි කියලා එතන හිටපු හැමෝම කතා වෙලා තියෙනවා. ගත වෙන්න තියෙන ඊළඟ සතියේ තොරතුරු අරගෙන අපි එනවා ලබන සතියේ ප්ලැට්ෆෝම් එකේ. අනාගත පරම්පරාව වෙනුවෙන් සෑම විටම හරිම දේ කරන රූපවාහිනී මහගෙදර අදත් දරුවන් වෙනුවෙන්ම මුළු දිනයම වෙන් කළා. ඒ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පුංචි අපේ අවුරුදු උත්සවය පවත්වලා. අලුත් අවුරුදු උත්සවය වික්‍රමසිංහපුර ශ්‍රී චිත්ත විවේකාශ්‍රමයේදී වගේම ස්වාති නිරූපවාහිනී HD බැදිරි සංකීර්ණයේදීත් අති සාර්ථකව පැවැත්වුණා. හෙළ සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් පුංචි අපේ අවුරුදු උත්සවය පැවැත්වුණා. උත්සවය ආරම්භ කරමින් චාරිත්‍ර ඉටු කිරීම කෝපිකරී පරිශ්‍රයේදී පැවැත්වුණා. ආරම්භක අවස්ථාවට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙටියාරච්චි, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහතුරුන් මෙන්ම අනුග්‍රහයක ආයතනවල නියෝජිතයින් සහභාගී වුණා. අපේ උරුමය අනාගත පරම්පරාවට ගෙනියන්න තියෙන හොඳම වාහකය තමයි දරුවෝ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හැමතිස්සෙම රටේ දුවා දරුවෝ වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් කරන මාධ්‍ය නාලිකාවක්. ඉතින් මේ මොහොත වෙනකොට අපි දන්නවා බොහෝ මාධ්‍ය නාලිකා දරුවන්ගේ මනස විකෘති කරන සමයක අපි දරුවාට නිවැරදි නිසි හරි තැන දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා හොඳම දේ දරුවන්ට දෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ජාතික උරුමයන් සුරකින නාලිකා සන්නාමයේ විදිහට අපි මේ යුතුයකම එදත් කළා, අදත් කළා, හෙටත් කරනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධානත්වයේ දරන සුදත් රෝහණ මාමා තමයි අද පුංචි අපේ අවුරුද්දේ කෑම මේසේ මේ විදියට පහන් සිළු දල්වලා ආරම්භය සටහන් කරන්නේ. අලුත් අවුරුදු ක්‍රීඩා අංග රැසක්ද මෙට එක් කර තිබුණා. සිබිල් සම්පෝෂ, රිට්ස්බරි, ටියාරා ඕකේ යන අනුග්‍රහයකින් පුංචි අපේ අවුරුදු උත්සවයට සිය අනුග්‍රහකත්වය. මේ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.